සදහම් කිරණ පූජ්‍ය මහනුවර වජිරබුද්ධී ස්වාමීන් වහන්සේගේ හඬින් අපි අද ඉවසා බලමු දානෙ කියන්නේ මොකක්ද කියලා. මොකද්ද දානෙ කියන්නේ? දානෙ කියන්නේ දීම, පරිත්‍යාගය, අත්හැරීම. එතකොට මොනවද අපිට දෙන්න පුළුවන්? අපිට දෙන්න පුළුවන් බඩගින්නින් ඉන්න අයට ආහාර දෙන්න පුළුවන්. ඇඳුම් අවශ්‍ය නමුත් ඇඳුමක් නැති අයට ඇඳුම් ලබා දෙන්න පුළුවන්. ඊළඟට නිවසක් නැති අයට නිවසක් ලබා දෙන්න පුළුවන්. එතකොට අසනීපෙන් ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. එතකොට දුප්පත් ළමයෙකුට පාඩමක් කියලා දෙන්න පුළුවන්, විෂයක් කිසියම් ශිල්පයක් උගන්වන්න පුළුවන්. එතකොට බයෙන් තැතිගෙන ඉන්න කෙනෙකුට ඒ බය නැති වෙන විදිහට අපිට කිසියම් විදිහකින් පිහිට වෙන්න පුළුවන් නම් ඒකත් දානයක්. අදේ දානය කියලා කියනවා ඒකට. එතකොට අපිට සම්මා දිට්ඨිය නැති කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වෙන විදිහට ධර්මය කියලා දෙන්න පුළුවන්. දුස්සීල කෙනෙකුට සිල්වත් වෙන හැටි කියලා දෙන්න පුළුවන්. එතකොට සිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න හැටි කියලා දෙන්න පුළුවන්. එතකොට සසර දුකින් මිදෙන්න නම් අපිට පුළුවන් එයාට සතර සතිපට්ඨානය වඩන හැටි කියලා දෙන්න. දැන් මේවා ඔක්කොම වැටෙන්නේ දානෙ හැටියට. සිව්පස්සය, එතකොට අභය දානය, එතකොට ධර්ම දානය කියලා මෙන්න මේ විදිහට අපි හඳුන්වන්නේ මෙන්න මේ දීමවා. එතකොට මේ දෙන දේවල් අපි දෙන්න ඕනේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි, කිසිවක් ප්‍රාර්ථනා කරමින් නෙවෙයි. අපි එහෙම මොන හරි දුන්නොත් එතෙන්දී ඒක ආයෝජනයක්, එහෙම නැත්නම් ඒක ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඒක සැබෑ දීම නෙවෙයි. සැබෑ බෞද්ධයාගේ දානය තමයි නෙක්ඛම්ම චේතනාවෙන් දෙන්න ඕනේ. තණ්හාව දුරු කරගන්න, අපේ සිතේ තියෙන දැඩි ලෝභය දුරු කරගැනීමේ චේතනාවෙන් තමයි අපි ඒ දේවල් දෙන්න ඕනේ. ඒ ළඟට අනිත් පැත්තෙන් අපි දන් දෙන්න ඕනේ අව්‍යාපාද අවිහිංස දෙක පෙරදරි කරගෙන. මොකද අපි දෙන දේ ඒ ලබන පුද්ගලයා ලබාගෙන ඔහු සුඛිත මුදිත වෙනවා, ඔහු සුවපත් වෙනවා. එතකොට අපි දෙන්න ඕනේ මේ ලබන්න මේ ලබාගෙන සුවපත් වේවා කියන කරුණා මෛත්‍රී දෙක පෙරදරි කරගෙන. ඉතින් ඒක නිසා බෞද්ධයාගේ සැබෑ දානේ හැටියට සලකන්නේ නෙක්ඛම්ම චේතනය, නැත්නම් තණ්හාව දුරු කර ගැනීම සඳහා දීම. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ලබන්න සුඛිත මුදිත වේවා කියන කරුණා මෛත්‍රී දෙක පෙරදරි කරගෙන දෙන දානේ. එතකොට මෙන්න මේ දානේ තමයි අපි අදහස් කරන්නේ සැබෑ බෞද්ධ දානේ කියලා. අපි අද සලකා බලමු සීලය ගැන. මොකද්ද සීලය කියන්නේ? සීලය කියන්නේ වාචසික සංවරයට සහ කායික සංවරයට. මොකද්ද වාචසික සංවරය කියලා කියන්නේ? අපේ වචනේ අසංවරයි හේතු හතරක් නිසා. ඒ තමයි අපි වචනේ අසංවර කරගන්නවා බොරු කියලා, ඊළඟට කේලම් කියලා, ඊළඟට පරුස වචන කියනවා, ඊළඟට අපි හිස් වචන කතා කරනවා. මෙන්න මේ බොරුව, කේලම, පරුස වචන සහ හිස් වචන කියන වැරදි හේතු හතර නිසා අපේ වචනේ අසංවර වෙලා තියෙනවා. ඉතින් අපි යන්නේ වැරදි හතරෙන් වැළකුණා නම් අපේ වචනේ සංවරයි. ඒකට කියනවා වාචසික සීලය, වාක් සුචරිතය කියලා කියනවා. ඊළඟට කය පාවිච්චි කරලා අපි වැරදි තුනක් කරනවා. ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, ඊළඟට කාමිත්‍යාචාරයේ යෙදෙනවා. එතකොට අපි ප්‍රාණඝාතයත්, හොරකමත්, කාමිත්‍යාචාරයනුත් වැළකුණා නම් අපේ කය සංවරයි. එතකොට ඒ හතරෙන් ඒ තුنين වැළකුණා නම් අපි ඒකට කියනවා කායික සුචරිතය කියලා. එතකොට මෙන්න මේක තමයි මේ වාචසික සංවරයයි කායික සංවරයයි කියලා කියන්නේ මේ කීප කරුණු දෙක. ඊට අමතරව මේ බෞද්ධයන්ට තවත් විශේෂ සීලයක් සඳහන් වෙනවා අෂ්ටාංග මාර්ගයේ. මේ අපි මිනිස්සු ජීවත් වෙන ස්ථාන නිකුත් කපටිකම් කරනවා. වැරදි විදිහට ජීවිකාව පාත්‍ර වෙනවා. ඒකට කියව මිත්‍යා ආජීවය කියලා. අන්නේ මිත්‍යා ආජීවයෙන් යලකීමත් කරන්න ඕනේ. අන්න එතකොට තමයි බෞද්ධයාගේ සැබෑ සීලය කියලා කියන්නේ. එතකොට වචනෙන් වෙන වැරදි වලිමුත්, කයින් වෙන වැරදි වලිමුත් වැළකීලා මිත්‍යා ආජීවයෙන් වැළකුණා නම් ඒකට කියනවා ඒක තමයි සැබෑ බෞද්ධ සීලය. එතකොට අපි මේ සීලය රකින්න ඕනේ නිින්දෙන් අවදි වෙච්ච වෙලේ ඉඳලා යලි නිින්දට යනතුරු මුළු දිවා මුළු කාලයත්. ඊට අමතරව මැරෙන තුරුම මේක තමයි බෞද්ධයාගේ සීලය. නිවන් දකින තුරුම මේක තමයි බෞද්ධ සීලය.
ඉතින් අපි මතක තියාගන්න ඕනේ බෞද්ධ හැටියට මෙන්න මේ කියපු වචනයක් කයත් සංවර කර ගැනීමත් මිත්‍යා ජීවීන් වැළකීමත් කියන සීලය නිතිපතා නිවන් දකින්නතුරු මරණය දක්වා අවදිව ඉන්න සෑම වෙලාවකම ආරක්ෂා කරගන්න. අපි අද කතා කරමු භාවනාව ගැන. බුදුන් වහන්සේ ලෝකයට භාවනා ක්‍රම දෙකක් ඉගැන්නුවා. ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා භාවනාව. මොකද්ද සමත භාවනාව කියලා කියන්නේ? දැන් මේ මිනිසුන්ගේ සිත් හරි ගොන සංසුන්. කිසිම එකඟ බවක් නැහැ. ඒ සිත්වල කිසිම සමාධියක් නැහැ. ඒ සමාධිය නැතිවෙන්න හේතු තියෙනවා. ඒකට කිව්වා කෙලස් කියලා. ඒ කෙලස් නිසා තමයි සිතේ සමාධියක් නැත්තේ. ඉතින් මොනවද ඒ කෙලස්? දැන් ඇසින් රූප දැකලා ඇස පිනවන්නට තියෙන ආශාව. ඊළඟට කනින් ප්‍රිය ශබ්ද අහලා කන පිනවන්නට තියෙන ආශාව. නාසයෙන් ප්‍රිය ගන්ධයන් ආග්‍රහණය කරලා නාසය පිනවන්නට තියෙන ආශාව. ඊළඟට දිවට රසයන් ලබා දීලා දිව පිනවන්නට තියෙන ආශාව. කයට ප්‍රිය ස්පර්ශයන් ලබා දීලා කය පිනවන්නට තියෙන ආශාව. මෙන්න මේ කියපු ඇස කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් පිනවන්නට තියෙන ආශාවට කිව්වා කාමච්ඡන්දේ කියලා. ඉතින් මෙන්න මේ කාමච්ඡන්දේ නිසා සිත නොසන්සුන් වෙලා තියෙනවා. එතකොට අපිට හැම වෙලාවකම ප්‍රිය අරමුණු ලැබෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් වලට අපිට අකමැති අරමුණුත් ලැබෙනවා. අන්න ඒ අකමැති අරමුණු ලැබුණාම අපි ඒ කෙරෙහි තරහක් ඇති කරගන්නවා. ඒ ප්‍රතික්ෂේප කරනවා. එතකොට යන්න එකට කියනවා ව්‍යාපාදේ කියලා. ඊළඟට මේ සිතේ තියෙනවා කම්මැලි ස්වභාවයක් හොඳ වැඩ කරන්නට. කයෙත් තියෙනවා. සිතේ සහ කයේ තියෙන මැලි ස්වභාවය. ඒක ටිකක් තියෙන මිද්දේ කියලා. ඊළඟට මේ සිත එක අරමුණක තියාගෙන ඉන්න බෑ. ඒක අරමුණෙන් අරමුණට පැන පැනනවා. විසිරුණු ස්වභාවයක් තියෙන්නේ. එතකොට අපිට මේ සිතේ තියෙනවා මේ අපිට අවස්ථාව තිබිලා අපි කරගත්තේ නැති පින්කම් පිළිබඳව සහ කරපු පව්කම් පිළිබඳව පසුතැවෙන ස්වභාවය. එතකොට මේ දෙක එකතු වුණාම සිතේ විසිරුණු ස්වභාවය සහ පසුතැවෙන ස්වභාවය එකතු වුණාම අපි කියනවා උද්දච්ච කුච්චේ කියලා. එතකොට ඊළඟට බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තියෙන සැකය. එතකොට මේකට කියව විචිකිච්ඡාව කියලා. එතකොට මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පහ. මේවට කියනවා පංච නීවරණ කියලා. මෙන්න මේ නීවරණ නිසා එහෙම නැත්නම් මෙන්න මේ කෙලෙස් නිසා මේ සිත සංසුන් වෙලා තියෙනවා, අපිරිසිදු වෙලා තියෙනවා, කිසිම සමාධියක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පංච නීවරණ යටපත් කරලා සිතේ සංසුන් බව ඇති කරගෙන සිතේ ප්‍රභාෂ්වර ගතිය මතු කර ගැනීම සඳහා තමයි බුදුන් වහන්සේ අපිට සමත භාවනාව ඉගැන්වුවේ. එතකොට මේ සමත භාවනාවෙන් කරන්නේ මොකක්ද? මෙන්න මේ පංච නීවරණ යටපත් කරලා සිතේ ප්‍රභාෂ්වරය මතු කර ගැනීම. බුදුන් වහන්සේ ලෝකයට උගන්වපු දෙවෙනි භාවනාව තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. දැන් අපි සමත භාවනාවක් කරලා සිතේ තියෙන පංච නීවරණ යටපත් කරලා සිතේ ප්‍රභාෂර ගතිය, සිතේ ශක්තිමත් බබදෙන ස්වභාවය මතු කරගන්නවා. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ මතු කරගත්ත සමත භාවනාවෙන් ප්‍රභාෂර කරගත්ත සිත යොමු කරනවා සතර සතිපට්ඨානයට. සතර සතිපට්ඨාන කිව්වේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මෙන්න මේ අනුපස්සනා හතර වඩන එකටයි. දැන් කයේ සදා ස්වરૂපය කෙරෙහි පිළිබඳව සම්පූර්ණ අවධානය යොමු කිරීම කායනුපස්සනාව. ඒතර වේදනානුපස්සනාව කියලා කිව්වේ අපිට විඳින්නට තියෙන ඔය සුඛ වේදනාව, දුක වේදනාව, සුඛ දුක් නොවන වේදනාව කියන මෙන්න මේ වේදනා තුන කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටීම වේදනානුපස්සනාව. එතකොට සිතට එනවා නොයෙකුත් ඉදි සිත්. ඒ කියේ රාග සිත, දෝෂ සිත, මෝහ සිත, විත රාග සිත, විත දෝෂ සිත, විත මෝහ සිත, මහග්ගත සිත, අමහග්ගත සිත, සංකිට්ඨ සිත, විකිට්ඨ සිත, ඔය විදිහට කියමින් 16ක් ගැන බුදුන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ සිත් පිළිබඳව සියෙන් සිත් සිටීම තමයි චිත්තානුපස්සනාව කියන්නේ. ඊළඟට සිතට එනවා නොයෙකුත් සිතුවිලි. ඒ සිතුවිලි පිළිබඳව සියෙන් සිටීම තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියපු කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ අනුපස්සනා හතර වඩනකොට සතර සතිපට්ඨානය කෙරෙහි පූර්ණ අවධානයෙන් ඉන්නකොට අපිට පේන්න පටන් ගන්නවා මේ සියල්ල ඇති වෙන නැති වෙන ස්වභාවකට තියෙන දේවල්. ලෝකෙ කිසිවක් ස්ථිර නැහැ. ඒ නිසා අපි මෙතෙක් කල් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන හිටපු දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න පටන් ගන්නවා.
එතකොට නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ලෝකේ අල්ලන් ඉන්නකොට සිතේ අර ඇති වෙලා තිබුණ කෙලෙස් අර නීවරණ නැති වෙන්න පටන් ගන්නවා. ඒවා ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මේකෙන් එන්නේ කෙලෙස් නැති වෙලා යනවා. එතකොට මේ දුකට හේතු වෙච්ච තණ්හාව අවසන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක උගන්වන්න තමයි බුදුන් වහන්සේ බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. එතකොට අපිට සතර සතිපට්ඨානේ අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නට. ඒ නිසා අපේ ප්‍රධානම භාවනාව තමයි සතර සතිපට්ඨානේ වඩන එක. මොකද්ද සතර සතිපට්ඨානේ වඩනවා කියලා කිව්වේ? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨානේ වැඩිම තමයි. එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව තමයි අපේ ප්‍රධාන භාවනාව වෙන්නේ.